අයිබෝවන් අයිටෙන් රාත්‍රී 9:30 ප්‍රධාන පුවත් විකාශය සමගින් මම ධනුෂ්ක බණ්ඩාර මම තාරිකා මිරංගනේ ප්‍රථම නවදහනේ ප්‍රධාන පුවත් සිරස්තල වෙත ලෝක වෙළඳපොලේ වැඩුවත් උත්සව සමයේ ඉන්ධන මිලේ වෙනසක් නැහැ වජය අවධාරණය කරයි වංචා දූෂණ මෙන්ම මහජන නියෝජිතයන් වගකීම් ඉටු නොකිරීම රටේ දියුණුවට බාධාවක් බව ජනපති පවසයි. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට පොලි අනුපාත සහන. ජනාධිපති පළමු සම්මාන උරලෙදීම ITN මාධ්‍ය ජාලයට සම්මාන රසක්. ප්‍රථමයෙන් දේශීය පුවත්. වංචාව හා දූෂණය මෙන්ම ඇතැම් මහජන නියෝජිතයින් තම වගකීම් නිසි ලෙස ඉටු නොකිරීමද රට ගොඩනැගීමට ඇති ප්‍රධාන බාධක බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. පොළොන්නරුව මහනගර සභාවේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වමින් ජනාධිපතිතුමා මේ බව කියා සිටියා. පිබිදෙමු පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ ඉදි කෙරෙනු මෙම ගොඩනැගිල්ල සියලු පහසුකම් වලින් සමන්විතයි. එසඳහා වැය කළ මුදල රුපියල් ලක්ෂ 1900ක්. ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවකද නිරත වුණා. මේ රට හදන්න ප්‍රධාන අභියෝගය මම දකින්නේ එකක් දූෂණය සහ වංචාව, අනිත් එක තමයි වැඩ නොකිරීම. ඊළඟට තමයි පත් වෙන මහජන නියෝජිතින් තමන්ගේ වගකීම අත්හැරීම. පාර්ලිමේන්තුවට යන මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු මැතිවරණයට යන්නේ ඇඟේ අඳින රෙද්දත් විකුණලා තමයි යන්නේ, ඡන්දේ කරලා යන්නේ. හැබැයි ගිහිල්ලා මාසෙකට දවස් 8යි පාර්ලිමේන්තුව තියෙන්නේ. ඒ දවස් 8 පාර්ලිමේන්තුවට යන්නේ නැහනේ. එතකොට පලාස් සභාවය මාසෙකට දවස් 2යි. කොහෙලා බලන්න කී දෙනෙක් තිබුණු කාලේ යනවද කියලා. 3න් එකක් තමයි යන්නේ. හැබැයි ඡන්ද කරන්නේ කොහොමද? ගෙවල් වලට ඇවිල්ලා කියන දේවල් තමුන්නාන්සලට. ඒව කරන්න සභාවට යන්න එපා. පාර්ලිමේන්තුව යනත් එහෙම තමයි. ප්‍රාදේශපත් එහෙම තමයි. එතකොට කොහොමද ස්ට්‍රෙස් වීමට යන්නේ නැන්න මහජන සේවාව හරියට ඉෂ්ට කරන්නේ? තියෙන ප්‍රශ්නේ අවබෝධ කරගන්නේ කොහොමද? මගේ දේශපාලන ජීවිතයේ හොඳම කාලේ තමයි විපක්ෂයේ කාලේ. 89 ඉඳන් 94 වෙනකම්. ඇයියේ? 89 ඉඳන් 94 වෙනකම් මම විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් වුණාට පාර්ලිමේන්තුවේ අමාත්‍යංශවල සියලු උපදේශකාරණ සභාවලට මං ගිහින් වාඩි වෙනවා. ඒ මොකද? ප්‍රශ්න කතා කරන වගේම Tamanට ඉගෙන ගන්නවා. අමාත්‍ය වජිර අබේවර්ධන මහතාද මෙහිදී අදහස් දැක්වුවා. ඇත්ත වශයෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයට අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා නිසා ඔබට ලැබිලා තියෙන වරප්‍රසාද අසීමිතයි. මේ දිස්ත්‍රික්කේ පරිපාලනයේ පවා ගොඩනැගිල්ලක් නොතිබිච්ච යුගයක් එතුමා සම්පූර්ණයෙන්ම අකාබකා දමලා තිබෙනවා. දැන් අපි අමාත්‍යංශයේ විසින් තව මාස කිහිපයකදී දිස්ත්‍රික්කෙම පරිපාලන එකතැනකට එනවා. අර්ගඩි ලක්ෂ 2ක ගොඩනැගිල්ලක් ඉදිවෙලා ඒකම ප්‍රාදේශීය ලේකම් කාර්යාල 332ත් ලංකාවේ දියුණු කරමින් ඉන්නවා. පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක, උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක, වයම පළාත් ආණ්ඩුකාර පේසල ජයරත්නන් මහතුරුන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. මේ අතර පොළොන්නරුව මූලස්ථාන පොලිසියේ ඉදිකළ ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශ ගොඩනැගිල්ල විවෘත කෙරුණේද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින්. සමරු පළකේ නිරාවරණය කළ ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. පොලිස් ස්ථාන පරිශ්‍රයේ පැලයක් රෝපණය කිරීමටද ජනාධිපතිතුමා කටයුතු කළා. පොලිස්පති පූජිත ජයසුන්දර මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ඉහළ ගියද මෙවර ඉන්ධන මිල සංශෝධනය නොකරන බව මුදල් අමාත්‍යාංශය පවසනවා. ජාත්‍යන්තර වෙළඳපොලේ ඉන්ධන මිල අඛණ්ඩවම වැඩිමින් පවතින පසුබිමක් යටතේ මිල සූත්‍රය අනුව ඉන්ධන මිල ඉහළ නැන්විය යුතුවද උත්සව කාලයේදී ජනතාවට සහන සැලසීම වෙනුවෙන් මිලෙහි කිසිදු වෙනසක් සිදු නොකරන බව අමාත්‍ය මංගල සමරධීර මහතා පවසනවා. ජාත්‍යන්තර වෙළඳපොලේ ඉන්ධන මිල අඛණ්ඩවම ඉහළ යමින් පවතින අතර පසුගිය මාර්තු මාසයේ ඇමරිකා ඩොලර් 67ක් පැවති බොරතෙල් බැරලයක මිල අද වන විට ඇමරිකා ඩොලර් 74 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එසේ ජාත්‍යන්තර ඉන්ධන මිල වැඩිවුවද මෙම උත්සව සමයේදී ජනතාවට සහන සැලසීමේ අරමුණින් කිසිදු ඉන්ධන වර්ගයක මිල වැඩි නොකිරීමට රජය තීරණය කර තිබෙනවා. පසුගිය 10 වන දසදු කළ මිල සංශෝධනයේදීද උත්සව සමය එළඹීම සැලකිල්ලටගෙන ජනතාවට සහන ලබා දීමේ අරමුණින් ජාත්‍යන්තර වෙළඳපොලේ මිල ඉහළ යාමට සාපේක්ෂව මෙරට ඉන්ධන මිල ඉහළ දැමුණේ සුළු වශයෙන් බවයි මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ. ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙලේදී ITN මාධ්‍ය ජාලය සම්මාන රැසකින් පිදුම් ලැබුවා. ජනමාධ්‍යවේදීන්ගේ කුසලතා, හැකියාවන් හා සුවිශේෂී නිපුණතා ඇගීම වෙනුවෙන් පළමු වරටයි මෙවර සම්මාන උළෙල පැවැත්ුණේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සම්මාන උළෙල පැවැත්ුණා. ජ
ජනමාධ්‍ය අමාත්‍යාංශය සංවිධානය කළ ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල පැවැත්වුණේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී. රුවන් විජේවර්ධන, ගයන්ත කරුණාතිලක හා දයා ගමගේ යන අමාත්‍යවරුන් හා උතුරු පළාත් ආණ්ඩුකාර සුරෙන් රාඝවන් මහතා ඇතුළු ආරාධිතයින් රැසක් සම්මාන උළෙලට එක්ව සිටියා. පුවත්පත්, ගුවන් විදුලි, රූපවාහිනී හා වෙබ් අඩවි යන ක්ෂේත්‍ර නියෝජනය කරමින් සම්මාන පිරිනැමුණා. ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙලේදී වසරේ ප්‍රශස්තම ප්‍රවෘත්ති නිවේදක දෙමළ අංශයෙන් සම්මානය දිනාගත්තේ වසන්තම් රූපවාහිනී ඉර්ෆාන් මොහමඩ්. වසන්තම් ටීවී නාලිකාවේ MS ඉර්ෆාන් මොහමඩ් මහත්මා. වසරේ ප්‍රශස්තම ප්‍රවෘත්ති නිවේදක ඉංග්‍රීසි අංශයෙන් ප්‍රයිම් ටීවී හි ඉෆ්තියා අබ්දුල් කාදර් සම්මාන හිමි කරගත්තා. ඉෆ්තියා අබ්දුල් කාදර් of ITN. වසරේ ප්‍රශස්තම ගුවන් විදුලි වැඩසටහන ලෙස ITN FM හි ප්‍රචාරය වූ නොනිමි චාරිකා වැඩසටහනට හිමි සම්මානය ඉන්ද්‍රසිරි සුරවීර හිමි කරගත්තා. නොනිමි චාරිකා වැඩසටහන වෙනුවෙන් ඉන්ද්‍රසිරි සුරවීර මහතා. වසරේ ප්‍රශස්තතම වැඩසටහන් ඉදිරිපත් කිරීම දෙමළ අංශයේ සම්මානය හිමි කරගත්තේ වසන්තම් රූපවාහිනියේ MSM මුසාරෆ් විසිනුයි. වසන්තම් ටීවී මොහමඩ් මුෂාරෆ් බෙස්ට් ප්‍රෝග්‍රෑම් ප්‍රසෙන්ටර් ඔෆ් ද ඉයර් තමිල්. වසරේ ප්‍රශස්තම ගවේෂණාත්මක වැඩසටහන සඳහා නිර්දේශ වූ තිදෙනාම ITN මාධ්‍යාලයේ නිර්දේශ වීම විශේෂත්වයක්. දුශාන්ත දර්ශන, ඉන්දික වීරකෝන් හා ඉර්ෆාන් මොහමඩ් නිර්දේශ නාම අතරට එක් වුණා. එමාංශයේ සම්මානය හිමි වූයේ ඉර්ෆාන් මොහමඩ්ටයි. ප්‍රශස්ත ප්‍රවෘත්ති නිවේදක සිංහල වෙනුවෙන් ශ්‍රීහාන් ආර්යසිංහ හා ප්‍රශස්ත ප්‍රවෘත්ති නිවේදක ඉංග්‍රීසි වෙනුවෙන් සසංක ඩයස් මෙම සම්මාන උළෙලේදී නිර්දේශිත නාමයන් අතරට එක් වුණා. මාධ්‍ය ශේත්‍රය වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් ඉටු කළ ජ්‍යෙෂ්ඨයන් වෙනුවෙන් ජීවිතයේ එක්වරක් පිදෙන විශේෂ සම්මාන හතරක් පිරිනැමුණා. පුවත්පත් ශ්‍රේෂ්ඨයේ වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කලාකීර්ති එඩ්වින් ආර්යදාස මහතාට මෙම සම්මානය පිළිගැන්වුණා. ගුවන් විදුලි ශ්‍රේෂ්ඨයේ වෙනුවෙන් එම සම්මානය පිරිනැමුණේ ප්‍රවීණ මාධ්‍යවේදී කරුණාරත්න අමරසිංහ මහතාටයි. රූපවාහිනී ශ්‍රේෂ්ඨයේ වෙනුවෙන් එම සම්මානය ලබා දුන්නේ ජ්‍යෙෂ්ඨ කලාකරු ලූෂන් බුලත්සිංහ මහතාටයි. වෙබ් ශ්‍රේෂ්ඨයේ වෙනුවෙන් ලක්ෂ්මන් ජයවර්ධන මහතාට එම සම්මානය පිරිනැමුණා. මාධ්‍ය සංකතන ශාස්ත්‍රීය ග්‍රන්ථය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගැන්වීමද මෙහිදී සිදු කෙරුණා. රහසක් නෙවෙයි මේ මැතිවරණ වර්ෂය. ජනාධිපති අපේක්ෂකයින් ගැන කතා කරනවා, පුජ්‍යලීන් පිළිබඳව කතා කරනවා. සමාජයේ අද කතා කරන ජනාධිපති අපේක්ෂක ලයිස්තු ගත් විට විශේෂයෙන්ම මට දැඩි ලෙස නින්දා අපහාස කරමින් ඉතාම අසත්‍ය දේවල් ප්‍රකාශ කරමින් සමාජ වෙබ් අඩවි සහ ඇතැම් මට වෙනුවෙන්ම ගහන්න බිහි වෙච්ච පත්‍ර තිබෙන බවත් මම හිතන්නේ ඔබ දන්නවා. මේ දැන් මාස කීපයක ඉඳලා මට විකල්ප චරිත ඔය කියන නාමලේඛනය තුල ආවොත් ඒ අයගෙන් ඔය විදිහේ මගේ නිහඬතාවය ඔබ වගේ ඒ කෙනෙකුට නොලැබෙන බව නම් මම දන්නවා. ජනාධිපතිවරු 6 දෙනෙකුගෙන් ජනාධිපති විජේතුංග මහත්මයා ඇරෙන්න අනික් 4 දෙනාගෙන්ම ඒ ලැබූ අත්දැකීම් ඔබ සෑම කෙනෙක්ම දන්නවා. අපි නිදහස් මාධ්‍ය සඳහා සමාජයක් හදලා තිබෙනවා. ඒ නිසා තමයි මම කියන්නේ දීලා තියෙන නිදහස, දීලා තියෙන ප්‍රජාතන්ත්‍රවාදය වනස ගන්න එපා, නැති කර ගන්න එපා. විකල්පෙන් බිහි වෙන්නේ ඊට විකල්ප චරිතයක් සහ ඊට විකල්ප දර්ශනයක් කියන එක ඔබ සෑම කෙනෙක්ම දන්නවා. මාධ්‍යවේදීන් කියන්නේ සාමාන්‍ය මිනිස්සුන් නෙවෙයි. ඔවුන්ට නිවාඩු දවසක් නැහැ, රැයක් දවාලයක් නැහැ. සමහර අවස්ථාවල ගෙවල් දොරවල් නැති අය ලෙස තම පෞද්ගලික ජීවිතය පසකලා තම වෘත්තිය වෙනුවෙන් වෙහෙස මහන්සිව තම රාජකාරිය මහජනතාව වෙනුවෙන් ඉටු කරනවා. මාධ්‍යවේදියා සිදු කරන නිහඬ සේවයේ නිසි ගෞරවයක් හා ඇගීමක් ලබා දෙන්න මාතුල බොහෝ කලකට සිට පැවති අදහසක් තමයි අද දින මේ විදිහට මල්පල ගැන්වී තිබෙන්නේ. වර්තමානයේ මාධ්‍ය නිදහස උපරිම තිබෙනවා. ඔවුන්ට තමන්ගේ රාජකාරිය නිදහසේ මනසකින් යුක්තව ඇත්ත ඇති සැටින් වාර්තා කිරීමට මේවන විට පරිසරයක් සකස් වී තිබෙනවා. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් දිරිගැන්වීමේ අරමුණින් පොලි අනුපාත සහන ලබා දීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. බැංකු සභාපතිවරුන්, ප්‍රධාන විධායක නිලධාරීන් සහ රාජ්‍ය නිලධාරීන් සමග පැවති විශේෂ සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. බැංකුවල ප්‍රධාන විධායක නිලධාරීන්, ගණකාධිකාරී ආයතනවල නියෝජිතයන් සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශ නිලධාරීන් සමග මෙම සාකච්ඡාව පැවැත්තුණා.
බැංකුපොලි අනුපාත වෙනස් කිරීම පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු වුණා. අමාත්‍ය මලික් සමරවික්‍රම මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියා. විශේෂයෙන්ම මේ රටේ පොලිය අඩු කරන්නට ගත යුතු පියවර කුමක්ද කියලා. ඒ ගැන දැනට අපිට වාර්තාවකුත් ලැබිලා තිබෙනවා. ඒ අනුව විශේෂයෙන්ම පියවර ගන්නට යනවා බැංකු ණය ගාස්තු අඩු කරන්න පොලිය. ඒ සඳහා දැනට දෙන පොලියට සීමා දාන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වල සලකන හැටියට දැනුම් දෙන මේ වැඩසටහන කරලා තියෙන්නේ. මේ වැඩසටහන අනුව මූල්‍ය මණ්ඩලෙන් නියෝග සියල්ලම එන සතියේ නිකුත් කරනවා. මේකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ණය බර අඩු වෙයි කියලා ව්‍යාපාර දියුණු කරා. අද මේ රටේ ණය වැඩි වෙලා තිබෙන නිසා ව්‍යාපාර දියුණු කරන එක අමාරුයි. දවස් 51ේ අර්බුදය නිසා මේ රටේ ඩොලර් මිලියන 1000ක් නැති වුණා. ඒ මිලියන 1000 නැති වුනේ නිසා අපිට ගිය අවුරුද්දේ මේ කරගන්න බැරි වුණා. මේ අවුරුද්දේ ඒක කරන්න අපේ ශක්තියක් තිබුණා. ආර්ථිකයේ ස්ථාවරභාවය ආරක්ෂා කළා තමයි අපි බලාපොරොත්තු වෙන්නේ මේ වැඩ කටයුතු කරන්න. මේ අතර අද පැවති මාධ්‍ය හමුවකදී කැබිනට් නොමන අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා මහතාද බැංකුපොලි අනුපාත වෙනස් කිරීම සම්බන්ධයෙන් අදහස් පළ කළා. පොලි අනුපාතය පිළිබඳව කුඩා හා මධ්‍යම පරිමාණයේ ව්‍යාපාරිකයෝ බොහෝ වෙලාවට දුක් ගැනවිල්ල ඉදිරිපත් කරලා තිබ්බා. ඇයි මේ පොලි අනුපාතය මෙච්චර ඉහළ? අපිට පොලි අනුපාතය අඩු කරගන්න විදියක් නැද්ද කියලා. අපි අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මහ බැංකුව සහ සියලුම ලංකාවේ වාණිජ බැංකු සමග ගිය සතියේ කරපු සාකච්ඡාවක ප්‍රතිඵලයක් හැටියට කමිටුවක් පත් කරා මේ සම්බන්ධයෙන් හොයලා බලන්න කියලා. වාණිජ බැංකුවල නිලධාරීන් සමග සාකච්ඡා කරලා අද අගමැතිතුමාට වාර්තාවක් ඉදිරිපත් කරා. ඒ වார்த்தාවට අනුව අපි බලාපොරොත්තු වෙනවා එන සති කිහිපය තුළ ලංකාවේ පොලි අනුපාතය බේසිස් පොයින්ට් 200කින් විතර අඩු කරගන්න. එහෙමත් නැත්නම් 100%කින් විතර විශාල ප්‍රමාණයක් විතර අඩු කරගන්න අපිට හැකි වෙයි කියලා. දැන් කෙටි විරාමයක්. නැවතත් දේශීය පුවත්. සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් මේ වන විට මුළු රටම සූදානම් වනවා. නගර ආශ්‍රිත ප්‍රදේශ ජනතාවගෙන් පිරී ඇති ආකාරය දැකගත හැකි. අලුත් අවුරුදු සූදානම පිළිබඳ මේ වාර්තාව ගෙනෙන්නේ දිනුෂිකා ප්‍රමෝදා. අලුත් අවුරුද්ද උදා වෙන්න තියෙන්නේ තවත් දින කිහිපයක් පමණයි. ඉතින් මේ සල අලුත් අවුරුද්දට කොහොමද ජනතාව සූදානම් වෙන්නේ? ඔවුන් බඩු බාහිරාදිය මිලදී ගන්න කොහොමද කියන කාරණාව පිළිබඳ සොයා බලන්න ITN ප්‍රෝතියශයේ අපි ආවා මහරගම පමුණුවන කරේට. අපි දැන් ඇවිල්ලා ඉන්නේ මහරගම පමුණුව නගරේ වෙළඳ සැලකට. මේ අවුරුද්ද ජය වගේ. ඔව් ඇත්තටම. කට්ටිය ගොඩක් ඇවිල්ලා ඉන්නවනේ. එහෙමයි. බොම් සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අවුරුදු ජයයිද? නෑ නෑ උලක් නෑ. බරටම දේවල් අරගෙන වගේ. ඔව් ඉතින් අවුරුද්දට ගන්න ඕනේ නේද? ජයගි හොඳයි මේ සරිය. මිලකලන් වල කොහමද ලොකු වෙනසක් තියෙනවද? මිල කියන්නේ ඉතින් අපි විකුණන අඩුවට තමයි විකුණන්නේ. සාමාන්‍ය සානදායි මිලට තියෙනවා. අන්තේ යුනයිට් කියන්නේ තියෙන්නේ සාමයේ සතුර පිරි සුබ අලුත් අවුරුද්ද සමරන්න කීපිට. මෙදවස්වල දේශගුණයේ උණුසුම් වගේම වෙළඳපොළත් උණුසුම් කියලා අපිට කියන්න පුළුවන්. ඔබ තවමත් ප්‍රමාද නැහැ. උත්සව සමය වෙනුවෙන් ඔබට අවශ්‍ය කරන බඩු බාහිරාදිය මිලදී ගන්නට එන්න කියලා අපි ආරාධනා කරනවා. විශේෂ වෙළඳ වට්ටම් රැසක් මෙවර ඔබ වෙනුවෙන් ලබා දී තිබෙනවා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ඉදිරි දිනවලදීත් ඔබට සමීප කරන්නට ඉතින් ප්‍රෞඛ්‍යංශයේ අපි සූදානම් ඉන්නවා. දිනේෂ් පෙරේරා සමගින් මම දිනශිකා ප්‍රමෝදා මාර්ගම නගරයේ සිට. උත්සව සමයේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසනවා. නගරාශ්‍රිත ප්‍රදේශවලට මේ දිනවල ජනතාව වැඩි වශයෙන් පැමිණීම හේතුවෙන් රථවාහන පාලනයටද විශේෂ පිරිස් යොදවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ. උත්සව සමය වෙනුවෙන් කොළඹ නගරය තුළ සහ ඒ අවට තදාසන්න ප්‍රදේශවල රථවාහන හැසිරවීමේ රාජකාරී සඳහා
පොලිස් නිලධාරීන් 1600ක ප්‍රමාණයකුත් කොළඹ නගරය තුල පමණක් පොලිස් නිලධාරීන් 800ක ප්‍රමාණයකුත් යොදවා තිබෙනවා. විශේෂයෙන්ම අවධානයෙන් සිටිනවා වංචනික ක්‍රියාවල යෙදෙන වෙළඳුන් සම්බන්ධයෙන් ගැට කපන්නන් සම්බන්ධයෙන් සිවිල් ඇඳුමෙන් රාජකාරී යෙදී සිටින නිලධාරීන් සැලකිලිමත් වෙලා සිටිනවා. බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමක් හෙට ආරම්භ කරන්න. අප්‍රේල් 11 දින සිට අප්‍රේල් 20 දින දක්වා වූ දින 10ක කාලය තුලදී මේ බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමක් දිවයින පුරාම ක්‍රියාත්මක කිරීමට නියමිතයි. රියදුරන් පරීක්ෂා කිරීම සඳහා භාවිතා කරන සොසන පරීක්ෂණ නල අද සහ හෙට උදෑසන වෙද්දී දිවයිනේ පොලිස් ස්ථානවලට බෙදා දීමට අවශ්‍ය කටයුතු මේ වෙද්දී සිදුවෙමින් පවතිනවා. මාතර සිට බෙලියත්ත දක්වා දුම්රිය දහවණය නොබෝදා ආරම්භ කෙරුණා. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මාතර සිට බෙලියත්ත දක්වා අද දුම්රියෙන් ගමන් කළා. මාතර දුම්රිය ස්ථානයේ වෙත පැමිණි විපක්ෂ නායකවරයා එහිදී ප්‍රවේශ පත්‍ර කවුළු වෙත පැමිණ ප්‍රවේශ පත්‍රයක් ලබා ගත්තා. විශේෂ ප්‍රවේශ පත්‍රයක් ලබා දීමට එහිදී කටයුතු කෙරුණා. අනතුරුව විපක්ෂ නායකවරයා බෙලියත්ත දක්වා ගමන් කළා. බිලියත දුම්රිය ස්ථානයේදී ජනතාව හමු විපක්ෂ නායකවරයා ඔවුන් සමග සුහද කතා බහකද නිරත වුණා. මහජන නියෝජිතයන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. තමන් නිර්දෝෂී නම් ඒ බව ඇමරිකා අධිකරණය ඉදිරියේ ඔප්පු කිරීමට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට බියවීමට කිසිදු හේතුවක් නැති බව ජාතික මහජන සභාවේ කැඳවුම්කරු චමීර පෙරේරා මහතා පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. මේ දවස්වල අපිට ඇහෙන දෙයක් තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයා සම්බන්ධයෙන් ඇමරිකාවේදී පහුගිය කාලයේ සිදුවුණු යම් යම් ක්‍රියා සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව. අස් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා පිළිබඳ බලාපොරොත්තු තබා සිටින පුද්ගලයන් ශාල කම්පනයක් ඇති වෙලාද කොහෙද ඒ අය දතකට පූට්ටු කරගෙන කතා කරනවා. අපිමල් වීරවංශ මහත්තයා වගේ අය ඒ ගෝඨාභය මහත්තයාගේ දෝලාව කරගහගෙන සූදානම් වෙලා ඉන්න ඇම්බැට්ටියෝ ටික එයාය කියනවා ඉඳගෙන මේක කරේ හිටපු ඒගොල්ලෝ කියන්නේ හිටපු හමුදාපතිවරයයි මේකට වග කියන්න ඕනේ. ඒක ගෝඨාභය මහත්තයා දැනගෙන හිටියා. අපි දැනගෙන හිටියා මේක. දැන් ගෝඨාභය මහත්තයා දැනගෙන හිටියා නම් මේක තමයි හොඳම අවස්ථාව ගෝඨාභය මහත්තයාට කියන්න පුළුවන් ඇමරිකානු අධිකරණයේදී මෙන්න මෙයයි මේක කළේ කියලා. ඇයි ගෝඨාභය මහත්තයා උත්තර දෙන්නේ නැහැනේ මේ රටේ අධිකරණයට? එන්න කිව්වොත් මොකද කරන්නේ? උසාවි නියෝගයක් අරගෙන කල් දා ගන්නවා. කාදනේ වී දැඩි ලෙස විනාශ වී ඇති කළුතර කැලිඩෝ විරල යලි ගොඩනැගීමට රුපියල් මිලියන 800ක් වෙන් කර තිබෙනවා. ප්‍රදේශයේ පක්ෂ විපක්ෂ දේශපාලඥයින් මෙන්ම අදාළ රාජ්‍ය නිලධාරීන්ද මෙම විරල තීරයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. 2017 වසරේ ඇති වූ ගන්වතුර තර්ජනයේ වැළැක්වීම සඳහා කැලිඩෝ විරල තීරයේ ස්ථානයකින් වැලි ඉවත් කර ජලය බැස යාමට ඉඩකට සැලසුවා. එය ස්වභාවිකව සැකසීම මෙතෙක් සිදුව නැහැ. එමෙන්ම දැඩි ලෙස කාදනය වීම හේතුවෙන් සුන්දර වෙරළ තීරයේද විනාශ වෙමින් පවතිනවා. මුහුදු ජලය කලුගඟට මුසුවීමෙන් ජල ගැටලුවක්ද මතුණා. මෙම තත්ත්වය පිළිබඳ පරිසර අමාත්‍යවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා දැනුවත් කිරීමෙන් පසු කෘතිම වැලි පෝෂක ප්‍රදේශයක් නිර්මාණයට රුපියල් මිලියන 800ක් වෙන් කෙරුණා. වෙරළ සංරක්ෂණ කටයුතු ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබඳ ප්‍රදේශයේ දේශපාලනඥයන් සොයා බැලුවා. අපි මේ ගල් වැටිය දාලා ඊට පස්සේ අපි අදහස් කරනවා ගැඹුරු මොහොතෙන් අරන් ඇවිල්ලා පොම්ප කරලා නැවත මේ තියෙන වෙරළ තීරේ ආරක්ෂා කරන වැඩපිළිවෙලකට යන්න. තාක්ෂණික දැනුම අවශ්‍යයි, ඉංජිනේරුවෝ දැනුම අවශ්‍යයි. නමුත් මේ ගම්වල ඉන්න මිනිස්සුන්ගේ ප්‍රායෝගික දැනීමත් මේකට අවශ්‍යයි කියලා අප විශ්වාස කරන්නේ. මෙම වෙරළ තීරේ රුපියල් මිලියන 50ක් වැය කර ගල් වැටි දැමීම වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විටත් ආරම්භ කර තිබෙනවා. එම දෙපාර්තමේන්තුවේ නිලධාරින්ද කැලිඩෝ වෙරළ යලි ගොඩනැගීම පිළිබඳ සොයා බැලුවා. ප්‍රදේශයේ දේශපාලන අධිකාරියේ මැදිහත්වීම මත ප්‍රදේශයේ සංචාරක නිරත වුණා. ගම්වැසියන්ගේ සහ දීවර ප්‍රජාවගේ අදහසුත් සැලකිල්ලට අපි අරගෙන ඒ අනුව ඔවුන්ගේ අවශ්‍යතාවයන් ඉෂ්ට වෙන පරිදිත් ඉදිරියේදී අපි මෙතන ඒ අවශ්‍ය කටයුතු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ විශේෂ පොලිස් විමර්ශන ඒකකය පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගත්තා. ඒ සුරක්ෂා රක්ෂණාවරණය හා මහපොළ බහරකාර අරමුදල සම්බන්ධයෙන් ඒ මහතා ඉදිරිපත් කර තිබූ පැමිණිල්ලකට අදාළවයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතාට ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ අද පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණා. එහෙත් තමන් අසනීප තත්වයෙන් පසුවන බැවින් තම නිවස වෙත පැමිණ ප්‍රකාශ සටහන් කරගන්නා ලෙස ඒ මහතා ජනාධිපති කොමිසමෙන් ඉල්ලීමක් කළා. ඒ අනුවයි නාවලපිහිටි ඒ මහතාගේ නිවසේදී මෙලෙස ප්‍රකාශ සටහන් කර ගැනීමට කටයුතු කෙරුණේ. මේ අතර ගුවන් හමුදාවේ සැපයුම් අධ්‍යක්ෂවරයෙකු ජනාධිපති කොමිසම වෙත හෙට දිනේදී කැඳවීමට නියමිතයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර තුන්වන සාකච්ඡාවටත් අද පැවැත්වුණා. ඒ කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ පක්ෂ නියෝජිතයින් ප්‍රතිපත්ති 20ක් සම්බන්ධයෙන් පුළුල් එකඟත්වයක් තිබෙනවා. හැබැයි අපි තීරණය කළා දැන් අපේ පැත්තෙන් අපි ඒක යොමු කරන්න ඕනේ අපේ මධ්‍යම කාර්යක සභාවට. ඒක අපද විපක්ෂයේ සෙසුපත් ඒ විදිහේ පක්ෂ 9ක් විතර තියෙනවා. ඒ අයගේ අදහසුත් අපි විමසන්න ඕනේ. ඒ පැත්තෙන් උත් සඳහන් වුණා ඒ අය මේක යොමු කරනවා කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාර්යක සභාවට. ඉතාම ශක්තිමත් ප්‍රතිපත්තිමය රාමුවක් තුල කොහොමද අපේ සාකච්ඡා ඉදිරියට ගෙනියන්නේ? ඒ වගේම අලුත් සංධානයක් තුල කොහොමද අපි මේ කරුණු 25 මත පදනම් වෙලා රටේ ජනතාවගේ බලය ලබා ගැනීම සඳහා වන ක්‍රියාදාමය සකස් කරන්න කියලා අපි කතා කළා. මැයි මාසේ  9 වෙනිදා දවල් 12ට අපි නැවත හමු වෙන්න තීරණය කරා ඊළඟ සාකච්ඡා වටේ සඳහා. දැන් ව්‍යාපාරික පුවත්. බත්තල හේමාස් රෝහලේ නවීනතම සඵලතා මධ්‍යස්ථානය විවෘත කෙරුණා. දරුපල හිමිවන් සඳහා දියුණු සහ නවීනතම සඵලතා ප්‍රතිකාර මේ මධ්‍යස්ථානයේ ලබාගත හැකි. ඒ සඳහා මනාපුහුණුවලත් වෛද්‍ය කණ්ඩායමක් හේමාස් රෝහල සතු වෙනවා. 0.76888 දුරකථනාංක යෙමුීමෙන් ඍජුව ප්‍රතිකාර සඳහා යොමු වෙ හැකි බවයි සමන අධිකාරී වෛද්‍ය රසන්ද කරුණාසේකර මහතා කියා සිටියේ. නෙස්ලේ ලංකා සමාගමේ මයිලෝ අනුග්‍රහයෙන් සම්මන්ත්‍රණය කළ පාසල් වර්ණ ප්‍රදාන උත්සවයක් කොළඹදී පැවැත්තුණා. 2016 සහ 2017 වසරවල ක්‍රීඩා ඉසව් 25ක දක්ෂතා දක්වූ පාසල් ක්‍රීඩක ක්‍රීඩකවන් 1000කට ආසන්න පිරිසකට මෙදී වර්ණ ප්‍රදානය කෙරුණා. වසරේ නැගියෙන හා දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩකවන් වෙනුවෙන් සහ වැඩිම වර්ණ දිනාගත් පාසල සඳහා විශේෂ කුසලාන පිරිනැමුණා. අමාත්‍ය අකිල විරාජකාරී වසම් මහතාතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ජීවන ලංකා සංවර්ධන පදනම සහ මුල්ලේරියාව ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය එක්ව සංවිධානය කළ පාරිසරික සංවර්ධන කටයුතු වැඩසටහනක් පැවැත්වුණා. මුල්ලේරියාව ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතන භූමියේ පරිසර සංවර්ධන කටයුතුයි මෙදී සිදු කෙරුණේ. මෙහි සමාරම්භය සැනිටුහන් කරමින් අමාත්‍ය පාටලී චම්පිකරණවක මහතා අතින් පැලයක් රෝපණය කිරීමට කටයුතු කෙරුණා. සංස්කෘතික ප්‍රසංගයක් සහ ගිනිමෙල සංදර්ශනයක්ද පැවැත්වුණා. නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. SDB බැංකුවේ සේවක සුපසාධක සංගමය සහ කොළඹ නයිට් සිංහ සමාජය එක්ව සංවිධානය කළ පරිසර හිතකාමී වැඩසටහනක් පැවැත්තුණා. සුරකිමු සිරිපාතේ මාවින් යුතුවයි එය පැවැත්තුණේ. ශ්‍රීපාත ස්ථානය අවට ඇති පොලිතීන් ප්ලාස්ටික් ආදී අපද්‍රව්‍ය එකතු කර ප්‍රතිචක්‍රීකරණයට බාර දීමට මෙහිදී කටයුතු කෙරුණා. උත්සව සමයේ පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ අරමුණින් භාණ්ඩ රැසක් අඩුමිලට ලබා දීමට පියවරගෙන තිබෙනවා. භාණ්ඩ කිහිපයක් පිළිබඳ මිල තොරතුරු දැන්. ලංකා සතස අත්‍යවශ්‍ය ද්‍රව්‍ය 40ක මිල එකවර අඩු කළා. අදම ලංකා සතසට යන්න මේ සුවිශේෂී වාසි අත්විඳින්න. සුදු කැකුළු කිලෝග්‍රෑම් එකක් රුපියල් 66.50යි. සම්බ කිලෝග්‍රෑම් එකක් රුපියල් 84යි. රතු කැකුළු කිලෝග්‍රෑම් එකක් රුපියල් 57යි. කඩල ග්‍රෑම් 500ක් රුපියල් 77.50යි. මුංගිට ග්‍රෑම් 500ක් රුපියල් 110යි. ටින් මාළු ග්‍රෑම් 425 රුපියල් 195යි. පරිප්පු ග්‍රෑම් 500ක් රුපියල් 54.50යි. වියලි මිරිස් ග්‍රෑම් 250ක් රුපියල් 73.75යි. ලොකුළු උණු කිලෝග්‍රෑම් 1ක් රුපියල් 75යි. සුදු සීනි කිලෝග්‍රෑම් 1ක් රුපියල් 97යි. ලංකා සතස අඩුම විලට ඔබෙම තැන. දැන් අවධානය දවසේ කාලගුණ තොරතුරු වෙත. වනාතවිල්ලුව, ඔත්තප්පුව, සියඹලාගස්වැව, කට්ටමුරුච්චාන, රඹෑව සහ මීගස්වැව යන ප්‍රදේශවලට ඉහළින් හෙට දිනේ සූර්යා ඍජුවම පවතිනවා. එහෙත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි ඇතිවීමේ හැකියාව පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. දවසේ කාලගුණ තොරතුරු ගෙනෙන්නේ තාරකා විජේවංශ. දවස
බසේ කාලගුණය පිළිබඳව අවධානය යොමු කළ විට දෙවැනි බස්නාහිර සබරගමුව මධ්‍යම වයඹ ඌව සහ දකුණු පළාත්වලට පසුබු දෙකෙන් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි. ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ක් තරම් වූ තද වැසිද බලාපොරොත්තු වන්නට පුළුවන්. ගිගුරුම් සහිත වැසි ඇතිවර විට එම ප්‍රදේශවලට තාවකාලිකව තද සුළං ඇතිවන අතර අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවමකර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. දෙවන වටා මුහුදු ප්‍රදේශය පිළිබඳව අවධානය යොමු කරන විට කොළඹ සිට ගාලහරහා හම්බන්තොට දක්වාත් මඩකලපුව සිට ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබෙන් වන මුහුදු ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි. සුළං හමන්නේ නේත දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තුරව වන අතර සුළඟ වේගය 5 කිලෝමීටර් 15වත් 25ත් අතර ප්‍රධාන පුවත් විකාශය නිමාවට පත්වනවා. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk